රම් පපිගන්වා රහස ටියප් නල්ලකට මඟදවලට කියල දෙන්න හතැන්නේ ගොඩා ක්‍රස්සට ඒ වගේ හොඳ පාටක් තියෙන්න්න ්ද හොඳට උගු ගතියට එන්න චිකන් කරියකක් හදාගන්නේ කොහොමද කියලා මේකාරේක හදාගන්න ගොඩාක් ලේසි ඒවගේම හරීම රසයි ඉතින්මම කිලෝය එකකින් තමයි මේකාරියක හදාගන්නේ එමනං අපි බලමු කොහොමද මේක හදාගන්නේ මනොවදපටඕන කරන්නේ කියලා ඉස්සලෑම මස්තිිකාරගෙන කැමති ප්‍රමාණයට කෑලිකපාග හොඳින් සෝධගන්න තුන් හතරවතාවක් හොඳින් ලුණුටික් දාලා කහටිකක් දාලා හොඳින් අත්තුලලා මස්කෑලිටික සෝධගන්නෝ මෙතියෙන්නේ මම සෝද ලගෙනාව මස්ටික මොද මේක උයාගන්න සූදානම් කරගන්න හදන්නේ ඉස්සෙල්ලා මම මිරිස්කුඩු තේ හැඳි තුනක් එකතු කරගන්නවා බැද්පු මිරිස්කුඩු තමයි මේ විද්‍යයට එකතු කරගන්නේ ඉළඟට කහකුඩු තේහැඳි භාගයක් බැදපු තුනු පහකුඩු මේස හැඳි දෙකක් මෙ තුනු පාකුඩු එක හදන විදිය මංවලටි කියලා දීලා තියෙනවා ලුුණු රැසේ හැටට එකතු කරගන්න පුළුවන් කලාගත්ත එනසාල් කරල් පහක් කරාම්භනැට තුනක් අඟල් දෙක් විතර කුරුදුු කෑල්ලක් මං අරයගෙන තියෙනවා ගම්මිලිස් මේස හැති දෙකක් අංගලික විතර ඉංගුලු කෑල්ලක්මන් තලලයිකුතු කරගන්නවා ගොරක කෑලි දෙකකක් සියම්බලත් මේ වෙනුවට එකුතු කරගන්න පුුවන් ඊට පස්සේ මේටිකමං හොඳින් කලවන් කරගන්නවා විදිහට හොඳින් කලවාන් කරලා පැයක් දෙක් විතර තියලව යන්න පුළුවන්න චිකන් කරයෙක හොඳ රස්සකට ගන්න පුළුවන් පැකට වඩා වැඩිපුර කාලයක් තියෙනවනන් ශීතකරණය පහල කොටසින් තියලතියන්න මේ විදිහට රෑටකරයක හදනවනං උදේට මේ වගේ තුනු පහදාලා මේ වගේ තද කල්ල වහලතියාගන්න පුළුවන් එමනත්නම් උදේට හදනවනං හවස මේ විදිහට තුනු පාටික දාලා හොඳින් වහල ශීතකරන්නේ පහලකොට සිංතියල තියන්න ගොඩා රස්සට චිකන් කරයක අපට හදාගන්න පුළුවන් වෙනෝම විදිහට කරගත්තම දෙැම්මම චිකන්කරයක උයාගන්න හදන්නේ ඉස්සෙල්ලා මම තෙල්ටිකක් දාගන්නෝ භාජනයක් රත්වෙන්න්න තියලා එකට මම අබ තේහැන්දක් එකතු කරගන්නවා ඔබ ටික පුපුරණ කොට ලුණුකුතු කරගන්නවා ලුණුටික අතින් හොඳට පොඩිකල් එකුතු කරගන්න තලාගත සුදුලුණු බික් පහක්කීට පස්ස එකුතු කරගන්නවා කරපින්චටිකක් රම්පේ උළුහාල් ටිකක් තේහැඳි කාලක් විතර මේටික හොඳින් දාලා කලවං කරගන්නවා හොඳට සුවන්දනකන් තෙම්පරාදු කරගන්න ඕනේ ලූන ලහෙම පාට චු්ටක් වෙනස්සයනකා විනාඩි දෙකක් ඉතර තෙපරාදු කරගන්න ඉට පස්ස ගින්දරාඩු කරලා මිරිස්කුඩු තේහැන්දක් ම ඒතු කරගන්නවා ගිින්දරාඩු කරේ මිලස්කුඩු පිච්චන එක වෙවැලක්ව ගන්න එල්ලඟට මමස් අපි සිසන්ුවවෙන්න තියාගත්ත මස්ටික එකතු කරගන්නවා මස්සක මේ විදිහට තෙල්දල හොඳින් තැවරෙන විදිහට කලවන් කරගන්න කැමතිනන් තක්කාලිටිකාක් එකතු කරගන්න පුළුවන් මේ විදිහයට කලවං කරන්න ගම විනාඩි පහක්හයක් විතර මේ තෙල්වලින්ීම මස්ස එක හි දෙන්න දෙන්න. ඊළඟට මම් මේකට වතුරයකුතු කරගන්නවා කැමතිනම් පොයිකිරියකුතු කරගන්න පුළුවන්මෑ වෙලාවට වතුු ගොඩක්දාන්න එපා මස්කෑල්ලිවල ගානට වගේ මෙන්න මේ ගාන්ට මස්කෑලියට ෑන ාන්්ට විතර වතුරෙකුතු කරගන්න. ඊළඟට මම් මේක වහලා ටිකක් ගින්දර වැඩි කරලා විනාඩි පහළවක් කුයාගන්නවා මෙති එන්න විනාඩි පහළුවකට පස්සේ ඉස්ම ගතේ ටික් වැද වෙලා වගේන දැම් ම ගින්දර හොඳට මාඩු කරලා වහගෙන විනාඩි තිස්පහක් කොයාගන්නවා මේ විදිහයට ටිකක් වැඩිපුර වෙලාවක් කොයාගත්තම තමයි හොද්ද හොඳ උකු ගතියකට එන්නේද මේ බලන්නක අපේ හොද්ද ගොටාක් හොඳට උක්කු වෙලා තියෙනවා අපි මේකට උකුවෙන්න කිසිීම දෙයක් එකතු කරේ නැහැ මංවාලට කලින් කියලා දීලා තියෙනෙ විදිහට තුනු පහකුඩු ටික විතරයි එකතු කරේ ලාට ගොඩ ක්සුවයි ඉති අපචින් කරකදැං හදල வரை මේක ප ඉපපිටෝන දෙ එක රස බලන්න පුළුවන් ඉතිං ඔයාලත් මේ විදිට හදල රස බලන්න මේ වගේ අලුත් වඩිය එකකින් අපි අයමහම්බවෙ